ජනතාව තාමත් කෙතියෙන් සඳහන් කරන මෙට මැනිීමේ කියන කාරණ සලකා බලා බහන්න පිදී ගන්නල සදාන් කර මොනවාක දේවල් වැඩියම සැරීමත් දැන් මෙහෙම එතෙන්දි බැරලොහ ගැන අපිට කොහොමටවත් අවු ආලපනයක් දිහා නිකම් බලල කියන්න බෑ. දැන් ඒ නිසා තමයි අපි කියන්නේ අඩුම වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක් සහිත ආලේපනයක් පාවිච්චි කරන්න. එතෙන්දී ඒගොල්ලන් නීතියෙන්ම බැඳී සිටිනවා මේකේ බැරලෝහ නැති බව ඔප්පු කරන්න. හැබැයි ඒගොල්ලන් පස්සේ ගිහින් බැරලෝහ එකතු කරනවා නම් ඒක දැනට සිද්ධ වෙනවා කියනකත් අපි දන්නවා. නමුත් අඩුම වශයෙන් ලියාපදිංචියක් තියෙනවා නම් එහෙම නැතුව මේ දැන් හර්බල් කියලා කිව්ව පළියට ආයුර්වේද කියලා කිව්ව පළියට පිළිගන්න එපා. මම නමක් නැතුව කියන්නම්, අද වෙළඳපොලේ ඉතාම බහුලව පාවිච්චි වෙන ඒ තරම් මිල අධික නොවන සුදු වෙන ක්‍රීම් වර්ගයක් තියෙනවා. මේකේ එළිය කියලා තියෙන්නේ අවකාඩෝ ඇන් හනි. ඒ කියන්නේ මීපැණි සහ අලිපේර. නමුත් මේකේ රසදිය මට්ටම් පරීක්ෂා කරපු 2017 ඉඳලා මේ දක්වා රසදිය මට්ටම් පරීක්ෂා කරපු වාර්තාවල තියෙනවා සමහර ඒවායේ 8%ක් 8%ක් නෙමෙයි parts per million 8%ක්. ඒ කියන්නේ එකක් තියෙන පුළුවන් කාටක්. සමහර වාර්තාවල තියෙනවා 10,000ක්. එතකොට එතනින්ම ඔබට පේනවා මේවා මේ එකම මේ නිෂ්පාදන ක්‍රියාවලියක් හරිය විදිහට ගිහිල්ලා කරණේව නෙමෙයි. ඒ වෙලාවට අතට අහු වෙන දේවල් මික්ස් කරලා හදන ඒවා තමයි. 2017 දී 10,000ක් තිබුණා. මේ 8යි කියන එක ඇත්තටම ඖෂධ නියාමන අධිකාරිය විසින් ආලේපනයේ නමත් එක්කම මහජන දැනුවත් කිරීමේ නිවේදන නිකුත් කරපු එකක්. හැබැයි ඔබ ගිහින් ඕනම ඔබගේ නගරයේ තියෙන රූපලාවන්‍ය බඩු විකුණන තැනක බලන්න මේ ආලේපනය තියෙනවා. ඉතින් ඒ එන්නේ එක තමයි தත්තේ. ඉතින් එතකොට හර්බල් කියලා කිව්ව පළියට මේක මෙහෙම වෙන්නේ නැහැ. ඒත් අඩුම වශයෙන් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක් තියෙනවා නම් අපිට පොඩි හරි විශ්වාසයක් ඒ ගැන තියාගන්න පුළුවන්.